ඉදිරිබලහ බල ශක්තිය අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමා මම ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්තයට සිදු කරන ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සැලැස්වීම සඳහාද 1969 අංක 17 දරන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල පනත පරිච්ඡින්න කිරීම සහ සඳහා සහ ඒ සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කැටුම් පතකි. මේක 2022 අගෝස්තු මාසයේ ඉඳලා අවස්ථා ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. එසේ ඒ සාකච්ඡාවට විවිධ මන්ත්‍රීන් සහභාගීලා තියෙනවා. දැන් ඔබතුමාලට අවස්ථාව තියෙනවා අභියෝගයට ලක් කරන්න අවශ්‍ය නම් සති දෙකක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ ඒක ලක් කරන්න. ඊට පස්සේ අපිට උපදේශක කාර්ක සභාවේ සාකච්ඡා කරන්න පුළුවන් කාර්ක සභාව අවස්ථාවේදී ගන්න සංශෝධන පිළිබඳව. මේ පනත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කළ කරන්න යන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරනොත් හොඳ නැද්ද? දෙතරම්ම කියන්නේ. හැම එකම උසාවියන්නේ අපි එහෙනම් අපි පාර්ලිමේන්තු වෙන්න ඕනේ. හොඳයි. අපි ඉලා උසාවියනවා. මට ලිඛිතව පෙන්වන්න පුළුවන් අවස්ථා කීයකදී ආරාධනා කළා තියෙනවද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියලා. ඒ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනෙක් ලිඛිතව එවලා තියෙනවද? ඒ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කී දෙනෙක් සහභාගී වෙලා තියෙනවද? ඒ සියලු ලිපිගොනු අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ හරියට පැහැදිලි කිරීමක් ගන්න මේක හතරට කඩනවා කියනවා පහට කඩනවා කියනවා. මොකද මෙව්වා ආරක්ෂා කරනවා කියන්නේ මේක බලයට ආවේ. මම කියන්නේ මෙව්ව කරන්න ජනබරමක් නැහැ. පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් අපි මේක කරන එක වෙන කතාවක්. උපදේශක කාරක සභාවේ මේ ගැන නැවත සාකච්ඡා කරන එකත් වෙන කතාවක්. ඔබතුමා ප්‍රමාණවත් කාලයක් දෙන්න මේ යම් සැකසංකා තව මන්ත්‍රීවරුන්ට මතු වෙලා තියෙන නිසා අපිට අවස්ථාව දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව මේ නිශ්චිත වරණ කෙටුම්පත් පිළිබඳව සාකච්ඡාවක් ඇති කිරීම සඳහා ඉදිරි සති දෙක ඇතුළතම දෙන්න පුළුවන් වෙලාවක් කිසි ගැටලුවක් නැහැ. මේ පනතේ අඩංගු කාරණා පිළිබඳව දැනුවත් කරන්න සාකච්ඡා කරන්න අපි ලිඛිතව සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙම ඉල්ලලා තියෙනවා. සති 6ක් කල් දුන්නා දෙසැම්බර් මාසේ ගැසට් කරන ලද පනතට යම් සංශෝධන තියෙනවා නම් අදහස් තියෙනවා නම් යෝජනා ලබා දෙන්න කියලා. හැබැයි මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු 3 දෙනයි ඒකට අදහස් යෝජනා ලබා දුන්නේ. විමල් වීරවංශ මැතිතුමා ලබා දුන්නා, මෛත්‍රීපාල සිරිසෙන හිටපු ජනාධිපතිතුමා ලබා දුන්නා, චරිත හේරත් මන්ත්‍රීතුමා ලබා දුන්නා. මේ ආයතනයේ මෙහෙම කැලිය වලට කඩන්න ඔබතුමාට ජනවරමක් තියෙනවද? ජනවරමක් තියෙනවද? ජනවරමක් තියෙනවද? මොකද ගෝඨාභය රාජවංශගේ පැතිවෙන ප්‍රකාශය බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මතක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔය කතා කරන කිරියල් ඇමතුමාම 2002 මේ ආකාරයට මේක කරන්න සම්මත කරන්න අත ඉස්සුවා පාර්ලිමේන්තුවේ.